ගම්පහ සිරිකුරුස දේවස්ථානයේට වසර 100ක් පිරිම නිමිත්තෙන් මේ උත්සවය පැවැත්ුණා. එහිදී සියවසේ සමුරු මුද්දරයක්ද නිකුත් කෙරුණා. අග්‍රදගුරු අතිඋතුම් මල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් විශේෂ දේව මිහ සිදු කළ අතර මේ අවස්ථාවට මහ සංඝරත්නයද වැඩම කර සිටියා. එක්තරා කණ්ඩායමක් නව ව්‍යවස්ථාව සකස් කිරීමේ කටයුත්තේදී මේ රට අනාගමික රටක් විය යුතුයි කියන සංකල්පය ගෙනැල්ලා මෙහි ඒක ක්‍රියාත්මක කරන්න හඬ නැගුවා. විශේෂයෙන්ම මේ බටහිර ලෝකයෙන් එන අදහසක් නිදහස තමන්ට ඕනේ ආකාරයට අර්ථකථනය කරලා ජනතාවගේ හොඳු නාරටිය වන ආධ්‍යාත්මිකත්වය සම්පූර්ණයෙන්ම සමාජ ජීවිතයෙන් අයින් කරන ප්‍රවණතාවයක් ඒ රටවල්වල තියෙනවා. ඒ නිසා තමයි මම විශේෂයෙන්ම කිව්වේ මේ රටේ අවුරුදු 2600කටත් වැඩි කාලයක් තුල මිනිසුන්ගේ ජීවිතය ආධ්‍යාත්මිකව පෝෂණය කළ බුදු දහම ව්‍යවස්ථාමය ඒ අයිතිය ඒ ආගෙන් ඉවත් කිරීම වැරදි කියලා මම කිව්වේ අන්නේ. මම ස්තුතිවන්ත වෙනවා අපේ අතිගරු ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් අපිට සහතිකයක් ලබා දීම ගැන මේ දේ කරන්නේ නැහැ කිය. දැනට ව්‍යවස්ථාවේ 9 වෙනි වගන්තිය අල්ලන්නේ නැතිව ඒක එහෙමම තියන්නට ඕනේ. මේ ශ්‍රී ලංකාවේ ආගමික සමගිය ඉතා වැදගත් වෙනවා. ඒ වගේම ජාතික සමගිය ඉතා වැදගත් වෙනවා. අවුරුදු 30ක අවාසනාවන්ත පිටුවක් අවසන් කරලා අලුත් පිටුවක් පෙරලපු වෙලාවේ